මිනිස්ශු දේශෙන් යැවිස්සි රයින්නේ. කෝපාක් ගිනෝ. ලිපළඟට ගියත් තරහයනවා. ඊළඟට ලයිට්කත් දෙහ බැලුවත් තරහයනවා පාරට ගියත් තරහයනවා සිෙඩ්ටිකක් දෙැක්කත් තරහයනවා. නිවස් බැලුවත් තරහයනවා කඩ කඩේකට ගියත් තරහ යනවා හැම්ම වෙලාවම මට අද මේ ධර්ම දේශනාවට පැමිණෙනකොට මඟදින් කෙනෙක් මො ගෙහි ැකිවවා. මුදුරුවන මට උදේ හයට ඇතිවෙන තරහ නැතිවෙන්නේ රෑදාහයටකෝ. ඉච්චත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා වූ සියල්ල දක්න වූ බුදුරජාණන් වන්සේ වදාල්ලා පින්වත් මහනන යංකිසි කෙනෙක් තරහෙන් ඉන්න මොහොතක මැරුනොත් එහෙම එයා ඒ කාන්තෙන් නිරවපදිු. හේතු යතාපතතාන් නිකිිත්ව ඒවන් නිරේ හිසේ තියන බරක් බිම තියන වේගේ මැරි්චගමන් නිරේ උපදින තරහ මැරුණොත්. තංකිස්ස හේතුව එකට හේතුව කොමක්ද චේතෝ හිස්ස භික්කවේ පදුට්ටන් හිත දූෂ්‍ය වෙලා. හිිත දූෂ්‍ය වෙච්ච ොහොතක මැරුණොත් නිරේ උපදිනෝ. නිරේ උපදිනෝ මනුස්්‍යයෝ. ඒ නිසා මේ මිනිස්සු හරිම භයානක තැනටින්නේ එකන තරා සිති මැරුණොත් නිරේ ඒවට කවුරුත් වක කියන්නේ නිරේ ඉපදුනාට පස්සේ සාධාර නසාධාරණ බව කතා කරන්න යම රජ්ජුරුවම පෙන්නලා දෙනවා මේක උඹගේ අම්මනිවී කලි තාත්ත නිවී කලි බිරිඳනෙවී කලි ස්වාමියන් නිවී කලි දරුවනිවී කලේ උඹමයි කලේ කියලා සමන්්ඩම පෙන්නල දෙනවා. වනි සෞබම මේක විඳවපං කියලා යමරජ්ජුරු හක බලාගන්නවා. ඒ නිසා පිංවතුනේ පොල්ලුවන් විදිහකට මේ ඉන්න ටිකකාලී හිත රැකගනට උත්සාහ කරන්න. මම කවුරුුවත් සුද්ධ කරන්න යන්න සුදුලුණු පොඩි කරන්න යන්න. නමුත් බාහිරත් විනාසවෙලා ඇතුලත් විනාස කරගෙන පරලුවත් විනාසකරගන්න නන්නපා. අ්ටික කාලයයි මේ බුද්ධසාාසනී තියන්නේ තවට්ටික කාලයයි. මීට වැඩිය ප්‍රස්සන මේ ලංකා ඉතිහාන්සේ ඇති වුණා මේ ලංකා ඉතිහන්සේ සොලී ආක්‍රමණවලින් සිංහල බෞද්ධ මිනිසුන්ගේ අතපය කපලා අ්භගාන්තයෝ කරලා තිබ කාලයක් තිබ්බා. බැමනිිතියා සාගතය කියල සාගතයක්ඇැවිල්ලා කණ්ඩ බොන්න නැතුව සංග්‍යා වහන්සේලා මරාගෙන සංඝ්‍යා වහන්සේලාගේ මස්කාලතිය නොමිනිස්සූ. සංඝ්‍ය වහන්සේලා මොහුද ළඟට ගිහිල්ල වැටකීයා කොල ඉසිම වෙබී ත්‍රිපිටක කටපාඩංකර කරින්දල තියෙනවා. ඒවාගේ කාලයක්ත් ති බිලතියෙනු. මුළු ලංකාවෙම කොළපාට තනකොළ ගහත් නැතිකාලයක් ලංකාා වෙති බිලතියෙනු. තනිකර වේලී ගිහිල්ලා දාගිය පිච්චීලාග පිට්ටනයක්ක් වගේ විච්ච කාලයක් ලංකාවි තිබිලතියෙනවා. ගංගාාවල්ල ජලී සිදී ගිහිල්ලා මිහිදුු මහරත්තන් වන්සගේ යුගෙන් පස්සෙම කියන්නේ. තැන තැන මිනි වැටිල්ල තිබ්බ කාලයක් ලංකාවි තිබ්බා. ඉති ඒවාගේ යුගවල මිනිස්සු ඊළඟට ඇකේක ආක්‍රමණවලදී. ඉති ඒගේ ගොඩා දුක්විඳ විඳ එන සංසාරයයක්තියන්නේ. අපි මෙහි එක එක දේවල්වලට කෑගැහුවට පිද රටවල්වල රටවල් අතට තියෙන යුද්ධවලදී මිනිස්සුන්ට එක පාරම නඟර එකට ගහනවා කරට නෑ වතුරනෑ බින්ගෙවල්ලස් මිනිස්සු දරු පැටවු එක හිරවෙනවා කණ්ඩ නෑ බොන්ඩ නෑ එහහිම මැරිල්ලේ නවා කතා කරන්න කෙනෙක් නෑ. එදි මේවාගේ හැම මිනිස් මනුස්යාටම ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේවාගේ සංසාරය භයානකයි. අප කිවොත් රජට බැන්නත් අපි හිතන්න ඕන මෙ සංසාර යන නිසානයයක. ඊළඟට අපිට එන සෑම ප්‍රශ්නයකදීම සංසාරය යන නිසානයක අ සසරදුකෙන් නිදහස් වෙන්ට ඇත්තන් කියලා පින් සිතිවිල්ලක් කෙනෙකු ඩුපරද්දවා ගණඩ පුළුවනා. ඒ බොහෝ කාලයක් හිත පිණස සුයි පිණිස පවතිනවා. එනිසා පුළුවන්න හිත් කැලඹෙනකොට සංසිදවාගන්න බලන්න මොකද කරන්නේ අපි පරලෝට කෞු්ද වගේ කියන්නේ. එනිසා බුද්ධ ශාසනය තවත් ටික කාලයයි තියෙන්නේ ඒ ටිකකාලකින් බුද්ධ ශාසනය නැතිවෙලයවා. දෙ මිනිස්සුන්ට මුරුග ස්ඥාව වගේ පහළ වෙලා තියෙන්නේ මුග සංඥාව කියන ගා මරාගන්නවා තරාම හිතදයෙනවා ලිම ඉන්න මිහ තව මිනිෙකුට ගහනවා. මිනිස්සු මැරිල්ල වැටනවා මිනිිය උසන්න කෙනෙක් නෑ. එකකේ කාට තරා යන. බෘග ස්ඥාව පහල වෙනවා වගේ පෙරණිමිත් අප පේනවා. පිංගතුන යම් දවසක ධාතු පරිණේරවානේ සිද්ධ වෙලා. මිනිසුන්ගේ හිත් දෂ්‍යය වෙලා. තරා හිත ඇැවිල් ඇවිල්ලා. අවසානේ ගුණදරුම පිරිහිලා අම්ම අපපා හඳුනගණ්ඩ බැරුව රාගයෙන් මත්වෙලා ත්‍රාගෙන් මත්වෙලා දවේශෙන් පිච්චිල මේක පිරිහිල්ලා අවසානයේ මනග ස්ඥාව පහළ වෙනවා මොග සඥාව කියන්නේ දරුණු වැද්දෙකුට මෝයෙක් දැක්කට පස්සේ මේක මරාගණ්ඩ ඇත්තක් කෙල්හිතෙන්නේ අන්නේ සිතිවිල්ලෙනවා ළඟඉන්න මනුස්්‍යය දකිනකොට මේක මරණ්ඩ ඇත්තා. දෙන් ටිකටික මනිස්සුන්ෙන් නැ්ද සිටිවි. දැන් ඔබ ප්‍රවෘති බලනවා ඔොන අද එකෙක් මැරවා හට එකක් ැරුව කෙලවනේ මිනි මැරුම් ගැනනවා එක අහඹ සිදුවීන් ව සමහරයවා. ගැන ඔබ දැම් මේ බණහන වෙලාවී මේ ලංකාවෙේ කොතන කරි තවත්තැනක මනුස්්‍යි මනුස්සෙක් මරන්ට ප්ලෑන්් කරනවා දැන්. වැඩිවෙලා වැඩිවෙලා ඒ මොහතේ නවාම මුද සඥාව එතවට ධාතුන්නන් සෙල්ලනෑ බෝධීහන් සෙල්ලනෑ සංඝ්‍යාවන් සෙල්ලනෑ බුද්ධන් සරණන් ගච්චාමි කියනෙන හඬ ලෝකය හින්න. එතකොට මොකද වෙන්නේ ඒ වෙනකට තාක්ෂණයේ දියුණු වෙනවා. ගොඩා දියුණු වෙල කොච්චර දියුණු විද කියනවන තරහ ආකු සැනින් එස්සැනින් අතට ආයුධ ගණ්ඩ පුළුවන් ශක්තියක් තාක්ෂණයක් කෙනවා. ආයු හොයන්න න්නෑ එතන තපරේ ආයු දයෙනවා අතට ඉ මරග පිගතු නිමේලෝකේ මිනිස්සුන්ගේ මස් මිනි මස්කන යක්ක්කුවෙන්නවා. රුදිරේ වැගිරෙද්දී මස්කන යක්ක්ෂයෝ ඉන්නවා. ඒ යක්ක්ෂයෝ එදාට මිනිස්සු මැරෙන හැටි දැකලා මිනී මස්කන යක්ක්කුන්ගේ ඇස්වලින් කඳුලු වැැක් කෙරෙනවා කියනවා දුකට. මින මස්කන යකා හදවත. සලිත වෙනවනම් ඒකාලෙ කොහොම මිනිස්සු මැරෙනු ඇතිද. ඒවාගේ යුගයක් කෙනවා. ඔබ සුගති සම්පත්තියක් ලැබේ නැත්තන් සසරදුකෙන් නිදහස් වෙන වැඩපිරුලක් කදල නැතුව. ආය මේ මහපොලුවට ආසාවී. මේ මනුසුලෝක ස්ත්‍රී පුරුෂයන්ට ආසාවී දරුමල්ලට ආසාාවී මේක මේකෙම ඉපදීප ෙහිටියයොත්. එදාට ඔබත් මැරුම් කනවා. එදාට ඔබත් මැරුම් කනවා යංකිසි පෝත්‍රේගගෙන් අතින් තවන්ගේ අම්ම මැරුණොත් එදාට කර්මය වෙනසන්න මව මැරු කර්මයට කල්පයන් නිරේ යනවා එදාට කොහොම දීද ධාතුන් වහන්සනමක් නෑ දකිින්ද බෝධී වහසෙල්ල නෑ ප්‍රතිමා වහන්සේල්ල නෑ ස්තුූපැනෑ ඉදිරිියතයෙනවා දෙ මේ තියෙන දුකක් දරාගෙන. ඒ බුදුරජාණන් වහන්සේකි බුදු බනපදයක් ඇහෙන දිසාාවට මේ දුවගෙන එන්නේ. කරදර මැඳ මේ එන්නේ. පංවතුන මේ ඔබ ධර්මේ හඬ ඇහෙන්න දිසාාවට දුවගනාපු පින්න ඔයාල්ලට තියෙනවා. බනාමතක වුනත්මහාසාවින් බනාහන පින්න ඔයාලට තියෙනවා. හිතන් ඔයාලග ඇතින් පවක් සිද්ධ වුණු. ඒ ැනට ඔයාල ගැතින් වෙච්චි පාපිවලට අමතකයි. පාපි අමතකුණට විපාගේ දෙනවද නැන්ද දෙනවා. ඒවාගේ බනහනවා ගොඩක් බනානෝ බනා අමතක වෙනවා නමු ධර්ම ශ්‍රවනය පිනෙනවා. ඒ නිසා බුද්ධ ශාසනයට ආස කරන්න තුනුරුවන්ට ආස කරන්න දරමියහන් ආස කරන්න මේ දුක්කන්දරාවලින් නිදහස්වවෙදනිි කවදාද කෙළහිතන්න. රදර එන්න ගානේ මෙහෙම සංසාරයක් නං එපා කියලා සංසාරයට තූ කියලා සංසාරය පිළිකුල් කරන්න. පැහැදිලීද. ඉති මිනිස්සු මුණග සං්ඥාව පහළ වුණ වගේ ඇද අසරන මිනිස්සු අසරන මිනිස්සුත් එක්කම කාකුටා ගන්නවා. මම අද කල්වනා කල්ලා මේ පිංවතුන්ද ද මේ බුද්ධ ශාසනයන මේ පිරීපිරී යන්න. ටික කාලයක් යැන් හුට පිරිහිල අවුරුදු දහයට මනුෂ්‍ය ග්‍යායසාඩු වෙලා එදාට තමයි ඔයි මිනි මරා ගන්න කාලයෙන්නේ එදා ඉදල මේ මහපොලොුව ගෞ තුනක් වැඩින කල් පොො ගෞ තුනක් වැඩිනල් බුදුකිනෙක් කාය පහලවෙන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අධහිට නෙවී පහළ වෙන්නේ මහපොළෝ ගෞතුනක් වැඩුුණු තෙනට. සමහරතැනකතිනෝ යොදනකුත් ගෞතුනක් කියල. එතකල් සංසාර යන්ද වෙනවා බුද්ධශාසනයක් හොයාගිෙනයන් වන. දෙ මේ තියෙන බුද්ධශාසනත් අත්තහැරගත්තොත් මඟැහැරගත්තොත් මේ බුද්ධසාසනත් වීරිය කළේ නැත්තං කුසල් වැඩුවී නැත්තං ඊළඟට වන බුද්ධසාාසනී අපි ඒ දේවල් කරගනීවී කියලා මොකද අපිට තියන්න සාක්ෂය. හැබැයි ඩැන් ධර්මයහාහන්ඩ ආසනං පින්කරණ්ඩාසනං කුසල් කරණ්ඩ ආසන තරහා දුරුකරගණ්ඩාසනම් තරා එනවා නැතිකරගණ්ඩාසයි. රාගේ එනවා නැතිකරගණ්ඩාසයි. මෝඩගන් කරනවා ඒවගේ නිදහස් වණ්ඩාසයි. ඔය කුසල චන්දය මේ ධර්මෙහි පිහිට සලස්සනවා. එ නිසාත් තරහක් කවුත් අනේ මන් තරහ නැතුව ඉන්න කවද්ද කෙළෙහිතන්න. රාගෙන් දැවෙද්දී මේ හිත පුච්චලා මාව පහත් කරවන ඒ රාගෙන්මා නිදහස්වෙන්න්නේ කවද්ද කෙළෙහිතන්න. මෝඩකං තමන්ටම තමන්ගේ මෝඩකම්පේනකොට. මේ මෝඩකං නැති ර්‍රඥාවන්ත ජීවිතයක්ම ලබන්නේ කවදද සංසර දුකෙන් නිදහස්වෙන්නේ කවදද කල්ලතිී කරන්න ඉතින් පිහතුනේ දැම්ම බුද්ධශාසන අවසංවෙවී යන විස්්තරයක් අපයෝයකිවේ. නමුත් ආම අවසංවෙල නෑ තාම බුදුරජාණන් වහන්සේ සරණ ගියායි ඉන්නවා. ධර්මී සරණ ගියයි ඉන්නවා සංගරත්නය සරණ ගියයඉන්නවා. පෝට ප්‍රශ්න තිබුනත් ධර්මය හඬ ඇහෙන පැත්තට දුවගනෙන මිනිස්ුඉන්නවා තවම ශංසනය අතුර දහන්වොන් නැති නිසා. ඔබ දන්නද කාශව බුදුරජාණන් වන්සගේ කාලේ අපේ බුදුරජාන් වන්සට කාලින් ලෝකයේ පහළ වනා කාශ්‍යප තතාග තරහ සම්මාහ සම්බුදුරජාන් වහන්සේ. ඒ බුදුරජාන් වන්සේ පහල වනේ මෙ මේ වගේ කාලික කොහොමද ඒ තමයි මිනිස්සුන්ගේ ආය අවුරුදු දහයදලා වැඩන අවර අසූ දහටත් වඩා අ අසංක ඉෙරි කියල කියන්නේ. ඒර්වසි අඩුවෙලා අඩුවවෙල අවරුදු විසි දහට අඩුවුණ. අන්නේ විසිදහට අඩුන කාලේ ලෝකයේ පහලෝන කාශ්චක බුදුරජාන් වහන්සේ. අවුරුදු විසිදහ ඒ කාලේ මිනිස්සුන්ගේ ආයස. ඉටබසේ අවුරදු විස්්දහ ඩවෙලා 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 අවුරුදු දහහිට අ ඩුවවෙලා ආය අවුරුදු අසංකයට වැඩිවෙලා ආය අඩවෙලා අඩවෙලා ඩවෙලා ඩවෙලා අවුරදු එකසී විස්සට ගිය දැන තමයි ගෞදුම් බුදුරජාන් වන්සේ පාලවනේ. බුදුකෙනෙ පහල වෙල්ලා ඊළග බුදුරජාණන් වහන්සේ පහළ වෙඩ ගුඩා කාලයක්ෂම් අදහිට නෙවෙයි. ඉතින් අවුරුදු විසිදාහක් කාලි කාශ්ව බුදුරජාන් වහන්සේ ලෝකයේ පාලෝනා කාශ්ව බුදුරජාණ වහන්සේ පහළ වෙලා කාශව බුදුරජාණන්සේ අවරුදු විසිදහහින් පෙරින්වම් පෑවා ඒ කාලෙ අපේ ගෞතම මහබෝධි සන්තවයන් වහන්සේ අප බුදුරජාන් වහන්සේ ඒකාර හිටියේ ජෝතිපාල කියලා මානවචෙක් කවෙලා එඒ මානෝකයා කාශෝ බුදුරජාණාන්සේලඟ මහනවන මහනවෙල කාශෝ බුදුරජාන්ාන්ගේ ශංසනී සමාපන්්‍ය උපදවා ගැන ගුඩාවක් ධර්මයේ දේශනා කරමින් කාශෝ බුදුරජාණාන්සගේ ශාසනී බැබලුවා. ඉන් අනතුරුව එතනින් චුත්ත වෙලා අපේ මහබෝධි සන්තයෝ සක්‍රදේවන්ද්‍රියයා වෙලා ඉපදුනි. ඕන්නද මහබෝධි සත්තවයෝ සක්දති විඳු වෙලායිඉපදදිලා දුරජාන් පින පැ. කාලයක් යනකොට යනකොට භික්ෂු භික්‍ෂණී උපාසක උපාසික කිය සිව්ුවනක් පිරිස පිරිහුණ. මිනිස්සුන්ගේ ශ්‍රද්ධහ සම්පත්තිය පිරිහිල මිනිස්සු සද්ධහ සීල සුති ති්‍යයාග ප්‍රඥාවලින් තොර වුණ. තු මිනිස්සු දන් දෙ නෑ හාමුදුරුන්ට අඩන්තේට්ටන් කරනවා. හාමුදුරුරු කල්පනා කනවා මුන්ගගේ රේස්පොට් පදන්නේෙ මොකටද කියලා උඹලගින් ඕන්නෑ අපිට කියලා කාශ බුදුරජාණන්සගේ ශාසනයේ පිරිහෙන කාල්ලි වෙනකොට හාමුදුරුරු සිවුර කරේදාගෙන කුඹරට බැස්සා. හාමුදුරෝ නමක් ගොවිතැනට බැස්සා කියන්නේ බුද්ධශාසනයේ අවසංවෙන්ට ළඟයි කියන පෙරෙනනිමිත්. කාශ බුදුරජාණන්ක ශංසනයහිමුණ. ඊළඟට අර උපාශක උපාශකාවෝ සද්දහ සම්පත්තිය නැතුව නිතර ද්වේශෙන්වාසය කළා. අම්මල ධතාත ලටිකවත් උඹ ලවනවස් දන්නේ. මේ විදියට කාලයක් යනකොට දැන් සක් දෙවිඳු කල්පනා කරනවා දවහ දෙව්ලොව දෙවියන් උපදින්නේෑ. බුද්ධහාසනය පිරීගෙන යනකොට දෙවියන් අතර උපදින්නේ ඒ දෙවියන් අතර උපදන්ට තියෙන්න්න ඕන පිංවතුනි ශ්‍රද්ධහවත්තියෙන්න්න ඕන සීලයත් තියෙන්න්න ඕන ඊළඟට ධර්මියහනිකත්තියෙන්න්න ඕන ඊළඟට දන්දිනය කත්තියෙන්න්න ඕන ඒවගේම හැම්ම දෙයක් මතෑරල යන්ට සිද්ද වන්නවා කිය. අපි මැරෙනවා කියලා මේ හැම දෙක් මත ඇරල යනව කිය ප්‍රඥාවතිෙන්න්නත් වෝන තිං කාශ්්‍ය බුදුරජාණන්ශක ශාසනේ මිනිස්සු සේක බල වැඩුව නෑ දන් දෙනවා දොන්දින්නට යක් වූගේමෝ ඇබැයි හොඳට දන්සල් කරනවා හාදුරන්ට දානත් දෙනවා මැ මැරෙනයි යක්ක් වු අතර උපදිනවා දෙවියෝ වෙන්නේ සමරයි හොඳට පින් කරනවා. කොසල් කරනවා. පොඩි දේෙන් දුකට පත්වෙනවා. දැවම් ලොකූ පින්කමක් සංවිධානය කරලා එකෝ නම කිව ඇතං ශොක් වෙනවා. දුකයනවා. ලොකූ වෙනක් කරලා. ලොකූදාානයක් හදනවා. එවැංජනකට ලුණු වන්දවෙනවා. ගෙදරැවිල ඒකමයි මතක දුක හිදෙන. පිනක් එක දුක පසු තැවිල්ලේ මිනිසුන්ගේ හිතේ වැඩ කරනවා. හරියට හිතට කනගාටු වෙනවා වැදී. පින්කරමින් කනගාටුව බහුලෝ වඩනාය. පසුතැවිල් ඉළඟට බණහනවා. පරණ වැරදිච්ච දේවල් හිත හිතා තැවෙනවා. දුකයි පසු තැවිල්ල හිතේ වැඩ කරනවා පිනුත් කරනගවා. ආම් නේකාලි මැරිච්චය නාංගයයක්න් අතර පතුනාා. නතර ඊළඟට තවකාලයක්කාව ඒ මිනිස්සු බුද්දුරශාසනය වෙනුවෙන් කෙල්ල වැඩ කර චෛත්‍ය හදනෝ බංහදපු චෛත්‍යය අන්න ඕොන කවරට තිීත ගන්න හදනවා නනෑ අපි හදපු අපි ගාගන්න මම හැදුවේ මම හැදුවේ කියල අර කරපු පින්න මමයි කළේ මමයිග කළේ ලල්ල ගත්තා විහාරයක් හදදලා පොල් පැලයක් හදල අන කරපු දේ මමයි මමයි කියලා අල්ලගත්තා හැබැයි ඇත්තර මනුසේම කරලා. කර්මේ විසින් කලා හරි උඹ කරපු පින උඹ මල්ලගත්න්න ඒ කෙමෙහිටු පාන් කියලා. හදපු සෑය ඇතුළම බහිරව විමානි පහල වනා මැරිල බහිරුවෙක් වොන. හදපු විහාරය ඇතුළම පොළොවේ බහිරෝ විමානය පාහල ව. හදදපු පොල්ගහ යටම බහිර විමානය පහලෝන. තමන් දීපුදේ හිතෙන් අල්ලගත්තා. එතකොටේ බහිර විමානය පහළ වෙච්ච කෙනාට තමන් අදපු චෛතතී වෙන මිනිස්ු ඇවිල්ලා හිතු තීන්ත ගානව පේනවා එතකුටේ බහිරවයක් දුකට පත්වෙනෝොද සතුට වෙනවාද. දුකට පත්වෙනවා. ඊළඟට වෙන හාමුදුරුවරුව වෙනවා පේනවා. ස්සර හිටියවාක් වේ දැන් හාමුදුරුව වෙනස් කියල ඇයි අම බහිර දේවස වරාන්සේට ආවිස ගොඩයින අවු දහස්ගනන් තුට ඉස්සර අවරු දස්ගානර කලින් හාමුදුරු හිටු විදිියයි දැනුයි වෙනස්. තව තරයි දුකසේවාසය කරනු දැක්කද යම දීල අල්ල ගැනයම සෙම්බුවත් ගහන් වන්නම කෝප්පෙත් ගහන් වනම බුදු පිළිමෙත්් ගහන්වනම පොටුුවත් ගහන්නවා නම එතකට නම නැතුව බෑපෙනක් කරන්න. දැ සමහා රාසපෝල මේ අප ඒ මනිස්සු ටික ටික දැනුවත් කරනවා පිනක් කරනකට පින දිහා බලන්න නම දිහා බල්ලන්න පාකය. සමහර ධර්ම දේශනාවට කියියම පටුවේ නම ගහල සිරියාවත. එ ඉඳගන්න මෙිහිතේ නෑම් මනිස්්‍රීතයි මගේ නම සිරියාවතක. ගොඩාක් දුරට මමයි කලේ මමයි කළේ අපි කලේ කියලාර කරපු පිනීම ගැවසී ගැවසි ඉන්නකුට යාල පින්කරන එක විපාක ඇලතිෙනවා. අල්ලගැනීමේ විදිහට බහිරවාත් බවලබනු. ඔන්න දැම් ශාසනයෙන් පිරිහිගෙන යනකුට වෙන දේවල්. තවකට්ටයක් එනවා කාශාසනය පිරීගෙන යනකොට ඒ අය කල්පනා කරනවා. මේ මුද්දශාසනයට ලැබෙනවා හාමුදුරුවන්ට ලැබෙනෝ අපි ඔතනින් යැපෙමූ කියල සංගලාබේ ගන්නවා. සංගලාබෙෙන් යැපනට පස්සේ මරණම් මත්තේ ප්‍රේතාත් භව ලැබනවා. තවල් ශාසනයේ පිරිහිගෙනගයාට පස්සේ මෞු්ට සලකන්නනෑ පියාට සලකන්න නෑ සංගයාට වඳින්නෑ බෝධීින් වහන්සේට වඳින්නෑ. ආතුන්ඩන් සිල්ලට වඳීන්න චෛත්‍යවලට ගරු කරන්න. බනහනෑ මැරි මැරින මිනිස්සු සත්තරාපාය උපතිනෝ. සතරාපාය උපදිනවා. ඉදින් ගොඩාග මිනිස්සු රාගේ අධික ඔය සමහරය ගැග එකැනේ. ඒ කෙනා පිටිපස්සේම යන්නේ ඔයි සමහර කොල්ලො කෙල්ලු ඉන්නේ. මොනරි හිතට ආසාවක් කාපුම ප්‍රේමයක්ක් කාපුම ඒ මත්තේම වැටිලා. ඒවයි ගොඩාක් අය මැරිල්ලා ඉපදිලති න ගොළුබෙල්ලන් අතර ඊළඟට ගැඩවිල්ලං අතර කන්ඩෙල්ලං අතර තමන්ගේ හිත පුරුදු කරපු විදිහටම ඉපදිලා. මිනිස්සුන්ට පේනවන තමන් මැරිල උපදින විදිහ. භයානකයි අපේ හිතේ ඇතිවෙන කෙලිස් අපිෝ නරක ලෝකවට ඇරං යනවා. හිතේ අකුසලයක් උපදින්නේ මනුෂ්‍යට යහපත පෙනස යයාාපත පිසද අයයාපත පිණස. ඉදිී දැන් දෙවුලු උපදිනෑ කාශ බුද්ධසාසනය අවසාන දැන් උපදි නෑ දෙවියන් අතර කවුරුත් මවු්ට සලකන්නෑ පියාට සලකන්නෑ මුදුරර කොවිත එනට බැහැලා කාචෝ බුද්ධසාාසන. සංදවදු දිවසින් බැලවා හරි සංවේගයට පත් වන. අහෝ බුද්ධ සාාසනයේ අයිමි වෙලා යනවා මිනිස්සු දුගතිය උපදනවා දෙවියන් අතර උපද නෑ මිනිස් සූ කියලා. දවේශය වැඩී රාග වැඩී අධර්ම රාගය විශ්සම ලෝබය උපතිනවා. අදරුමරාගගේ විසම ලෝබේ කියන්නේ ආසා නොකල යුතු දේවල් ගෙන ආසා උපදිනවා ලෝබ නොකල යුතු දේවල්වලටත් ලෝබ කම උපදිනවා හිතට ආසාව තමන්ඩවත් හිතාගන්න බෑ ආසාවල් මෙහෙම සිතිවිලි මේ මේ දේවල් කරන්න ඕන කියල හිතට එන්නේ කෝමද කියලවත් එහහිම කාලයක් කෙනවා බුද්ස් ඒෙමත් එකදම බුද්ධසාසයෙන් නැතිවෙන්නේ. තිං අර සක්ක දේවන්දරයා මාන්තලී දිවිය පුතරයට කතා කලා මාතලී මනුස්සුලෝක පිරිහිල දැම් බරණැස් රජ කරනවා රජකිනේ රජතුමා ඒ රජතුමා ගොුණ ධර්මවලින් තෝරයි. නර කියල රජ කෙන ඊළඟට ජනයා රජාත් ගුණධර්මවලින් තොරයි මැතියම තවරුත් ගුණ ධර්මවලින් තොරයි ජනයාත් ගුණධර්මවලින් තොරයි. දැ මිනිස්සු දෙව්ල උපදින්නෑ සතරාපාය උපතියන්නේ.ඒ නිසා මිනිස්සු බේරගන්න ඕන හැබැයි මේ යුගේ මිනිසු දමනය කරන එක සක් දෙවිදු කියනවා මේ යුගේ මිනිසු දමනය කරන එක හොඳින් ගරන්න. මිනිසුන් කෙලෙස් අධික වෙනකොට යහපත් වචනය නඩත්තු කරන්න බැරූ යනවා. එනිසා අවවාද කරන කෙනත් නිකම් රෞද්ද්‍ර වෙනවා. දෙැක්කදේයග හැති ද මහාබෝධි සත්‍යය සක්ධි විඳු වෙලා කිව්ව මේක හොඳී කරන්න බෑ කියල. අපිට න ෑම ප්‍රශ්නය හොඳින් විසඳන්න පුළුවන් කිය සක්දඳ කෙලෙත් වැඩිවිච්ච කාලිට මේ කරන්න බෑ. මාතලි රූපයක් මවා ගනින් සක්දමිඳ කිව්වා මාතලි මට දරුණු සුනකෙක් මට ඕනකිව. දරුණු සුනකෙක් මට ඕනකිව්. දැන් දෙව්ලොව තියන දෙයක් තියෙනවා ඔයල් ඔොන්දටහගන්න දෙව්ලොව තියන දෙයක් තමයි යම් දිවිය විමානයක බලවත්දිවිය ඉන්නවා එයා තමයි දෙව් රාජ අනිත් අයි දිවිය පිරිවර දුට කෙනෙක් දෙව් රජවන්නේ දිවිය පිරිවරවෙන්නේත් කොහොමද එක වෙන්න මෙහෙමයි ඒ තමයි පින්ගතුන ඔන්නනෙක් දෙන්න දෙන්න ඉන්නවා පින් කරන ඒ තමයි එක් කෙනෙක් ඇවෙනවා චෛත්‍යවදන්න මල් ඇරගෙන කතාකර කරනවා පොටෝ ගගහ සිල්පියක් ගහලා ඊලන් ටර්ගනාවපු මාල්ටික තියලම් ඇඳල ඒකිෙත් පොටල එකක් ගහ ගැන. පොඩක් කතාකර යන එතකට කෝල්ල එකක්ෙන ඔන්න කෝල්ලික තාන්ස කරනවා. දෙ මෙම ඕනය පිනක් කලා මල් පූජ කළන. තවයි කෙනෙ කෙනවා අේ චෛත්‍රරජන් වහන්සිගේ ධාතුන් අන්සෙල් වැඩවා. ඉට විසූ ගාන්තාවත් සිහිකරගෙන බුදුගුණ සිහිකරගෙන ගෞරවෙන් ඇවිල්ලා සෑමල් වුවේ මල්ටික පූජා කරලා ධන ගහල වැදල්ලා ඊහිට පස්සේ සෑමල්වේ වල්තියන වනගේ වයිවත් කරලා පිරිසිුදු කරලා ගෞරවෙන් කරනවායි. අරයාගේ ගෞරවයා අඩුයි මෙයාගේ ගෞරව වැදී. ධනය අ දෙෙනවා ඇ කෙනෙ ගෞරවෙන් සංගයට දන් දෙනවා. පොටෝ ගගහ අර මිනිස්සුන්ට මේ තමන්ගේ පුළුවන් කම පෙන්නාගෙන උජාරුවෙන් කරන. යංකිසි කන ගෞරවේ අධිකව තුනරුවන් ගුණ සිහිකර කර පින් කරනවාද ඒ කෙනා උපදිනවා දි්‍යරාජය කලා. ගෞරවේ අඩු කෙනා පින් තිබ්බත් දෙව්ල උපදින්නේ දෙව් පිරිවර අතර. දර පංගතුන දෙවියන්ගේ දිවිය ලෝකයේ තිරිසන් සත්තු නෑ. නැම් මිනිස්සු ලෝකයේ ඉන්වානේ සතන්සිිවිපාව. දෙවියන්ගේ ලෝකේ සත්තු සිවිපාව නෑ. ඉතුරරහිනම් කොහොමද සක්්‍ර දේවෙන්ද්‍රය ඇත අපිට වඩයනවා. අස්වයෝ දාහක්යදපු ්‍රථේ සක් දෙවින්ද්‍රය නවන්. එහි මහතිනන අපි. ඒ ගොම ස්ස. අර සන්දිවිදුට හිතුනොත් මට දැන් ඇතෙක්කුට යන්න ඕන කියලා ඒ දෙව් පිරිවර අතර එක්කෙනෙක් නිකම් ඇතා වෙනවා. ප්‍රධාන දෙවියගේ කටයුතු ඉෂ්ට කරන්නෝ නරයා. මනුස්සුලෝකෙ ගරු කිරීම අඩු නිසා. මනුසුලෝක යංකෙනෙක් වැඩිපුර ගෞරව කලානන් එයා දෙවියන් අතරීපදනාට පස්සේ. අන්න එයාට ගෞරුව කරන්න වෙනවා. ඒවිදියට තමයි දැන් අශ්‍රයෝ දාහක්‍යතපු රථේ කියැන්නේ සක් දෙමිඳු යන්නදිවියපුත්‍රෝ දාහක් තමයි රශ්‍රයෝ දාහා වෙන්නේ. ගෞරවෙන් පින් කරන්න ඕන දැන් දෙවියන් අතර ඉපදුන නිසා හොඳයි. අපි කියමුකෝ යක්ක්ෂයෙක් ළඟ ඉපදුනා කියලා අකාට හිතන රක්ගේ බොටුව කඩාගෙන එන්න ඕන කියලලා ලංඟ ඉන්න කෙන එක ගිහිල කරන්න ඕනම්. දැක්කද පින් අඩුවෙන් ඉපදුනාට පස්සේ. පින්න බලවත් කෙනව අනිතයට යටත් කරන්න බෑ. පින්න බලවත් වෙන්න ගරු කරන්න ඕන ගොඩ චෛ්‍යන් වහන්සේ දැන්නම් උපදින ගොඩාකයි උපදින්න පින් තිබ්බත් දෙවියලෝ කෙනම් ඉතාමත් අතලොස්සයි යක්කු අයි අතර උපදන්නේ ඒත් පිරිවර අතර උපදන්නේ. ගෞරවයාඩුවනි ඇ ගොඩ ස්වාමෙන් කලාතුරකින් සංග්‍යවන්සේ නමත් දැක්කට පස්සේ දෑන්ත දෝත නල්ලි තියල සාදු කියන්න ඕනකමට ළමයි යෙ වුණට පෝර්න් එකන උස්සන්නේ. චෛත්‍යයයක් දැකම පෝර්න් එකන උත්සන්නේ. අ දෑත එකතු කොල්ල වන්දනා කරන ගෞරවේ නැතිවෙනවන. ගොඩාකයි දනගහල පසම පිටවල වන්තින්න නෑන. චෛත්‍ය ලගේ හිනාවී මුකලු කරකර කතාකරන්න හොඳ නෑැ කළලා හිතෙන්නේන. විහාරය ලඟ බෝධීන් වහන්සේකට මුකළු කරකර කතා කරන්න හොඳ නෑ තුනුරුවන්ට ගරු කරන්න ඕන කළලා හිතෙන්නේන. පින්කලත් තවච්චෙනෙක්ගේ යටතට යන විදිහයට තමයි පිනවන්න. ඉතිං කෙසේ නමුත් සක්දිවිඳක වවා මට භයංකාර සුනකේකෝ ඕන මේ දමනය කරන්න. බලන්න පිංවතුනී. අ ශක්දවිදුගේ යානෝ පදවන්න මාතලි එක පාරම සුනකික් වුණා සක්දිවිදුගේ කැමැත්ත පරිදි. ඒ සුනකයා අස්ුවෙක් තරන් විශාල. හරි නතින් හරක් පැට්ු තරම් උස බල්ලු නැන්ද. අර මාතලී සුනකවේශයක් මවා ගත්තා අශ්වෙක් තරන් ලොකු ඉසරීරේ. ුද්ධ සහස් කාශය බුදධහංසනය පිරිවන තැන විච්ච දෙයක්ම. ඊටබස දත්හත රාාව මේ පැත්තිෙන් ද්දක එළියටයි උඩටයි ඒ දතක දිග නේතරක් පලන් කෙල් ගිඩියක් කියනවා සුද්දු පාටයි දිලසෙනවා රතුූබාට දෙලුම්ගෙඩි දෙකක් තරම් ඇස් දෙක ලොකු කියනවා දිව එලියට ඇවිල කෙල වැක්කෙරෙනවා ඊර් පස්සේ කකුල් හතරට දංවැල් හතරයි බෙල්ලට හතරයි දංවැල් පහක් දාලා ක්‍රත්තු ඇඳගත්ත බයහිතෙන මනුස්ෙක්විදිට විස්මාරු කරගත්හ සක් දෙවිඳු. විස්මාරු කරගෙන දංවැල් පහහි අර බල්ලා තල්ලගන. අරන් බර නැස් රාජධහනය පහල වන. පහළවෙල්ලා අතරය බල්ල බල්ලා එහි දුවන ක්‍රම මෙහි දුවනකට මිනිස්සු කොච්චර බයවනාද කියනවනම් මගේ ලොවතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේ ගෞතම සාක්‍ය මොනන්ද්‍රයන් වහන්සේ මේ එදා විස්තරය වදාලේ පින්වත් මහනනේ එදා ඒ බල්ල දැක්කොත්තම ගැබ්බර අම්ම කෙනෙක්. කුසදරු අම්ම කෙනෙක් ඒ බල්ලලා දැක්කොත් එහම. ඒ අම්මගේ ගැබ හෙලෙනවා කියේනවා. දරුවා වැටිනවා කියේනවා අම්මගේ ඇත්තුලේ ඇත්වෙන බයි ගින්නට දරු ගැබ වැටිනවා කියනවා බයට ඉච්චර බය ගිනවයි බල්ල දැක්කවු. ඒ බල්ල නගරේ හැම්ම තැනම දව්වකය. දවෙල දුවල මිනිස්සු බයවෙලා කාම්මරහස්සේ ගෙවල්ල අස්සේ ගිල්ල හැංගිල පිරිසක් රජමාලිගාවට ගිහිල්ලා ජරුවන්ට පැමිල්ලිළ මහා බයංකාර මේ බල්ලක් කියෙනවා ඉඩවසේ රජුරෝකිවේ එන දොරට හ බල්ලා දොරට වහ බල්ලකවා ඊට පස්සේ දොරටු ඇහවා අර දංවැල් හතරේ පහෙ ගුලි කල්ලාර බයහිතෙන මනුෂ්‍ය අත්භූතු මනුෂ්‍යයයි කල්ලා ගත්තා බල්ල පැන්න කියන්න කර ප්‍රාකාරයෙන් දොරට තුඩින් ඇතුල්ට තවත් බයෝර මිනිසුන්ගේ ඇස්වලින් ලේ වැටිලා. සමහරයියට වැචිකිලි වෙලා මොත්ත්‍රා වෙලා සමහරයි ගල්ගෙහිලා සමහරු මිනිස්සු ගොලු වෙලා බට ඔහොම වුණා ඔය පාස්කු පහරය කාලෙ සමහරය පොඩිදේටත් බයවිෙන කෙල්ලු ඉන්නවන සමහර ගැනලොමයි ගොලු වෙලාතිය නොඒ කාලෙ. ඇයි මිනිස් බය කරනවා දොරුවල්වාහගෙනන්න. රජරු ඉක්මනට අන්තපුරේ තරගන ඉක්මන් රජතුමත් දොරවල් වහල වහල ඇතුළට ගිය. ඊර් වසි අර බල්ලා වේගෙන් රාජ මාලිගාවේ දොරටුවගාවට ඇවිල්ලා. මිනිස්සුන්ගේ කම් පැලිෙන තරන් හඩින් බුරල තියෙනවා බුදුරජාණන් වහන්සේ වදදාලා. පින්වත් මහනනෙයි. කාච්චු බුද්ධ හංසනය අවසානයේ ඒ කලු මහ සුනකයා. බුරපු හඬ පොලො ඇතුළෙන් අං අවිීචි මහ නරකාදයටත් ඇැහුණා. පොළොවෙෙන් උඩ අකනටා බ්‍රහ්මලෝක බ්‍රහ්මයාටත් ඇහුණකි නො බල්ල බුරපු හඬ. පින්වත් මහනනේ ඔයවාගේ හඬවල් හතරයි ඇහිල්ල තියනෙ. කුසරජ්ජරුව කෑගහක දවසේ. අවිචීතත් ඇැහිල තියෙනවා අකනිටාවටත් ඇැහිලති ඊල පස්සේ ම සුදර්සන නාගයා බූරිදත්ත ජාන්තක සුදර්සන නාගයාගේ හඬ ඇහිල්ලතියෙනව කිය අක නිටා බඹලෝටත් ඒවාගේම අවිචි මහ නරකාදයට ඒවගේම මේ කන්න කියන සුනකයා කලු සුනකයාගේ බිරුන් අඩ ඇල්ල තිෙන අක්ක නිටාවටත් ඒවාගේම අවිච්චමා නරකාදී දක්වා තු රක්ක නිතාවටත් ඇහෙන බෙරුම් අඩන්න කම් පැලෙන්ට ඇති මිනිස්සුන්ගේ බය කලා ඊඩබස්ස රජ්ජරෝගේ එහෙම බුරල කකුලෙන් ගැහුව දොරට දොර පලුව විශ වුණා අර බල්ලගේ දංවැල්ටිකෙන් හයිෙන් අල්ලගෙන අර කල්ලු මනුස්්‍යයයා රතුූ ඇඳ රතු මල්මා ලදාල ඉන්න මනුස්්‍යයා මාඩ්ගාව ඇතුළේ රජ්ජරු ඉසරහට ගිය. රජ්ජුරුව සිංහසනය ඉඳගෙන ඉන්නවා අර රජතුමාගේ ස්තිරීතිික ඔක්කෝම සිංහාසනය පිටි පස්සේ කෙරැපිල ඔල්ලු ටික මෙහිමදාගෙන ඉන්නවා. රාජ්‍ය සභාව ආසන්න කනුවලට මවාවෙලා ඇම්මති සෙම්පතිවරු මැතිවරු ඔල්ලු ටික විත රද්දාාගෙන ඉන්නවා. එකක් කටාරන්න ඔක්කොම කට හිප්පගෙන ආයුබිරවා පුුරණපුට ඔක්කොටම සහිකල්පනව නැතුූයා තිික වෙලාට ු රජ්ජුරුවන්ට විතරක් යාහතන් ඇසැරුණ. තුට බල්ල ඉන්න ඉස්සරා ඊ ඒ දැන් තු ොයාලට හිතෙන්ද මේ හිතෙන් නැද්ද ඒකාලෙ දුුණු ඊතල්ලතිම් බා කඩු කෙනෙ සිති බේවන් ගැහි නැත්තැයි කියලා රණ දෙකක් නිසා එසේ කරන්න බැරිකුණු. එකක් තමයි සක් දෙවිඳුගේ අධිස්ථානය නිසා කිසිගෙනකුට ආයුධයක් උසන්න අමත කනෑ. අනිත්ක තමයි බය වැඩිවෙච්චන නිසා අතේතියන ආයුද ගිලිහෙනවා අතේතියෙන ආයුදධ ගිලි වුණා ඊර්වාසය රජ්ජුරු යන්තන්කාන් කතා කරලා කිව්වා මේ බයංකාර බල්ලා ඇයි මෙච්චර මේ දුවන්නේ ඇයි බය කරන්නේ රාදභූත මිනිහ කිව්වා ගත්තුම නමේ බල්ලට බඩ ගෙනී. ඉටස ඉවිලාම අර පිරිසට රාජාඥ වන්නේ කුත් කලා ගිල්ල රජමාලිකව තියෙන කෑම ගෙනල්ලා ගෙනින් කියලා ලොකූ භාජනවල ගෙනල්ල බල්ල ඉස්සර ඇලුවා. දිවේ කපාරයි ඉදාලක් ගොලි කල්ලා ගත්තා ඉවරයි. ආයත් බුරු බොරු ගෑවා රජතුමනි මේ කට තව බඩගෙන ඊට පස්සේ ඒ ඇතුළු මාලිගායම තියෙන කෑම ගෙනවා ඒවත් එක කටට කෑවා. මොළු රාජ්‍යේම තියෙන කෑම් ගෙනවා ඔක්කොම කෑවා. රජතුමාට එක පාරම සිතිවිල්ලක් ඇද වනා මේ නම් යක්ෂේක් මේනම් බල්ලෙක් නවී යකෙක් මේකා. ඊට පසකිවා උඹගේ බල්ලා බරිගින්න තව නැති අනේ නෑ රජතුමන මේක ඉල්ලන්න මිනි මාස්කෙව්වා රජතුමාත එක පාර මැහුණ ඇැම මිනිියම කනවාද නෑ රජුතුමන හැම මිනිහම කන්නෑ යංකිසි කෙනෙක් සිවුරුදාගන කුඹුරට වැහැලා ගොයි දැම්බත් කලොත් එහම මගේ බල්ලා හරිී කැමැති උන් ක්ඩ. රජතුමනින් කවුරුවාරයේ භික්‍ෂුණිය සිවර දාගන ප්‍රහසේ පව් වැඩ කරනවාන ඒකිව කන්්ඩ හරීයාසයිම බල්ලා ඉඩ පස්ස කේනවා තාපසය ඉන්නවන ඔය තාපසයෝ ජටා මණඩලු බැන්තගෙන රැවුලු අවාගෙන ඉන්නවා හැබැයි සල්ලි පොලියට දෙනවා ඒවාගේ උමුත් කණ්ඩ හරි ආසයි. ඉර්වශ කියනවා මේ හරි ලස්සන කතාවත් තියෙනව. රජ සිටු මැති ඇ හැමැතිවරුගේ හැම නැකත් බලනවා. රරජවරු සිටුවරු මැති ඇමැතිවරු නැකැන් බලනවනම්. උන්ගේ බොටු කන්න බුදුම ආසයි කියනවා මේ බල්ලා. ඉ ඒවාගේ අයගේ නැකත් බලබලා ඉන්න බමුණ ඉන්නවන. බලබලා ඇඳ ඉන්දලා යාගොහෝම කරලා අනිත් අය රවටල ජීවත්වෙන ඒ බමුණංම කාලදාන්ඩ හරි ආසයි කියය නොමී බල්ලා. දැ එහෙම කේනකොට ඒ අදාල දේවල් තියෙන පැතිගන්න නැත්්ද. ඉර්වස්ස කියනවා තමන්ට ධනේ දදදි. අම්ම ඉතාර්තායිඉදිහා බලන්න නඇති දරුවෝකණ්ඩ මේ බල්ලා හරියාසයි. ඊර් පස්සේ දරුවෝ ඉගෙන ගැන ඒ ගෙනගත්ත දරුවන්න අම්මල අවවාද කරන්න යනවා. එදවර දරුවගේ නො මේ පැත්තරට හිට පල්ල උඹල මනවස් දන්නේ. යහපතට අවවාධ කරද්දී උඹල මොනවද දන්නේ කියලා වැඩි හිටියන්න ගරු නොකරෙන. ඒවාගේවුම් කණ්ඩ මේ බල්ලා හරි මනහපයි. ඉට පස්ස කියනවා ගරු කළ යුතු කාන්තාව ඉන්නවා. අම්මා ඊළඟට නැන්දා පොයිංච අම්මා අක්කල වැඩිමල් අක්කළ ගුරුවරු ගරු කළ යුතු කාන්තාව. ඒ අයත් එක්ක පෙම්බස් දොඩනවා කියනවා එකේ. ේම් පට ලැවට හදනවා කියන. නරක යෝජනාවෙන් බැල්ම හිලනවා කියනවා. ඒවාගේ අයට හොදදට ඉවාල්ලඩ පුළුවන් මේ බල්ලට චීතුකීදු කල්ල චරචරගාල කණ්ඩ ආසයි කියනවා. ඉඩ පස්ස කියනවා මේ බල්ල හරි කැමැති කියනවා. සොරකංකරමී නැපිෙනයුම් හොරකංකරනෙවුම් කන්්ඩ. ඊට පස්සේ. ඕනකුටින ඔයගේ බල්ලෙක් මෙ හිතගේන්න නැත්ත ද මේ විතරයේ දන්නවානම් කට්ටිය පෝලිං වලින් නඇැතුම් කෙලින්ම කරන්නේ සක්‍ර දේව ඉදරයාට ඉල්ලිමක් කරනවා නේවන්ඩ හැබැදගේ එහම ඉල්ලිමක් කරන්න කෙනෙක් ෝන මුකද මේ ලිස්්ටක නැති කෙනෙක්වෙන්නත් ප නැතන් ආපුගමන් එයා කැවුත් ඉළඟට මේ බලන්න අද කාලේ තාක්ෂණයෙන් කරපු මේ පවු්වැඩක් ඒකාලෙ වෙන විදිහකට වෙලා තින කාශව බුද්ධ හසනමි ඒ තමයි ස්වාමයා මැරිච්ච ගැ ස්වාමයා නැති කාන්තාවක් ළඟට හොරරහසේ මනුස්සේ ගැනවා කියනවා මේ අපි බුද්ධ හාසන්ට කල්ින් වෙච්චද. ගිහිල්ල ඒ ගෑනු කෙනාගම ඇපෙන කියයට. හොර ගෑනිය කල්ලාගෙන ඒ ගෑනු කෙනාග මෙ ය පෙනවා යැපිලා මොකද කරන්නේ මේ මෙයා කරනවා කියනවා එයා පෙළලා මෙය බය කරනවා කියනවා තරහගියට පස්සේ තොග කෙරෙට්ටුව කියනවක්කෝොටමකිලි ගෑනු කෙනා බය කරනවා කිය නැම්ම මේක ඒ කාලි වෙච්ච දෙයක් අද කාලි වෙන්න මේ විදිහයට එ පවු තුනත් තියන මෙතන එහි තමයි වැරදිකාම සේවනය ඔන්න ප්‍රබල පාපය ඊටත් වඩා ප්‍රබල පාපයක් තමයි තමන් කෙනෙක්ව නසලං ඒ කෙනගෙන් යැපිනේකරය ඒ කෙනගෙන් යැපින එක ප්‍රබල පාපයක් තමයි පව්වැඩි කරලා දෙන්නම එච්චකුට වැරද්ද පටවල ලෝකට කියනවා කියල බයකරන එක පාපනුත් පාපයක් කියනවා දැකෝක කියනකුට තරු ලමයිට දේරෙනොවා මේ කියන්නා දන්නම ක්ද කියලා ඔන කෙල්ල කෙල්ලෙ හරි කොල්ලෙක් හරි අල්ල කන්නවා පව් වැඩ කරනවා වීදෝ කරලා වීඩියෝ කල්ල කෙල්ලට තර්ජනය කරනවා මෙ ෆස්බුක් දානවා එසා මංකන විදී හිට එ පන් සල්ලි දාපන් පෝර්නකට සල්ලි ඇතන් එවනවා. අනේ චටි ගංවල චූටි කෙල්ලෝ පෝනැරම් මනවත් දන්නෙත් නෑ ප්‍රේමේෙන් කාර්තකාරි බැඳිල කොල්ල කියෙන ඔයාගේ පොට එකක් හෙවන්න අනේ මෙ වන්න මේ වන්න අන අනේ කිව්වට පල්සේ. කෙල්ලු හරි මෝඩයින මේ උඩු පුසැල්ලා වෙනම් ඒවාගේ නැත්වේදී. මුංයවනවා ඔන්න මොකක් හරි නාන්ද්‍යයනකුට හරි පොට එකක් යවනවා. අරුන් ඒවත් තියාගන්න. තියාගෙන පස්සේ පොටෝ ඒවනවා මෙන් උඹති පොටෝ අහවල් තැන්ටවරින් අනේ පුංචි කෙල්ලෙ කවුරුදු පාහලුවක වගේ හිතන්නේ කෙල්ල පොලිසිට බාර දුන්න පත්සේ කාලේ ඔහම පොටෝයවෙල කොල්ලා කියල මෙන්න ගෙ දෙෙට්යවන වරෙන් අහල් කාම්රේට වරින් කෙල් ගියා දෙ බයයින් අ පොටෝව්වේ කියලා ඊට වසේ පොටෝටික මේ පෙන්නලා ගෙ දෙෙට්ට දේ කියලා උන කෙල්ල කාම්රේටගින් කියල නෑ මනාස කලා කෙල්ල දන්න එතනත් කැමරාවක් කටවල. ඊළඟ දවත්සේ අර වීඩියේ කියව්ව මෙන්න වර එදා යනකට කොල්ලු පස් දෙනයි කාම්බරේ ඒකත් ඩියෝ කළා මේ පුංචි කෙල්ලු පෝන් දන්න ඇතු පෝන් වල නිසාන කී දෙනෙ කොයි නැසනවද සමාරයි නිකම්ම ගනිිකකාව වෙලා යනවා සමාරයුන් සියදි විනස් සගන්න තකට කෙල්ල සියදිවි නසා ගණ්ඩ ද්දී යාලුව කැදක නැවිල්ලා මේ අපි දන්න ආරාමිකට ති හාන්දුරු ඉක්මට පොලිච්ේට කෙල්ලන කෙල්ල බේරන්න කියල් මොන නත් දන්නේ මව කිව මේ කෙල්ලන්න බේරෙන්ඩ සමහර ඉන්න කොල්ලු කෙල්ලුත්තක යාලුවෙන කෙල්ල දිෙන චොකලට එක කරන්න ද හොඳ නෑ ඕකන බුදුරජණන් වහන්සේ විවාහ වුනත් විවාවිච්ච කෙල්ලට ස්වාමයාගෙන් කාරණා පහකින් යුතුකං ෂස්ත කරන්න කිවනේ. මෙත්තරම අම්මා කෙනෙක් පරිස්සං කල්ලන කෙල්ලෙක් අදන්න. ඒ කෙල්ල විවාහ කරල දුන්නට පාසේ. ඒ කෙල්ලගේ ජීවිතයේ චරිතමාර මිනිහට දෙනවනේ. බුදුරජණන් වහන්සේ වදාලා කවදාවත් බැඳපු ගෑනු කෙනා පහත් කල්ලා මිනිස්සු ඇැඳ කතා කරන්න පහ. පවසිද්ධ වෙනවා කිවෝ. ඒ කෙල්ලගේ ආත් මේ මිනිහට දීල තිය. අම්මලා අවුරුදු විසි ගන අම්මලා රැකපු ජීවිතේ. අර කෙල්ල පරිසං කරගත්ත චරිතය ස්වාමියයා වෙනුවෙන් පිදුවාට පස්සේ ඒ කෙල්ලට නරක වචනයෙන් කතා කරන්න හොඳනෑ කිවා. ඒ කෙල්ලට ප්‍රසංසා කල්ලා කතා කරන්න කිෙවා. ඒ කෙල්ලෙකුගේ ජීවිතයේ තියෙන වටිනාම ඇම චරිතේ ආදරේ ප්‍රේමේ ස්වාමියන්ට දුන්නන බුදුරජාන් වහන්සේ වදාලා. ඒ ස්වාමියයා ඒ ගෑනු කෙන ගන්නන් නොගෙනඉන්නක හොඳ නෑ. එනිසාක් ගෙදර අධිපතිකම ස්වාමිය කැමැත්තෙන් දෙන්න ඕන බිරිඳට. එකන්න ගෙදර ඔයා බල්ල කරන්න. ඔයා මේක හිතන්ද. කින් අර ගෙදර තීරණ ගැනීමේ අයිතිය ස්වාමිය පරිත්‍යයා කරන්න ඕන. එතු උරේනම් මේ අර. ිනිසු යින්නව ගෑන මිනි යටකරගෙන ඉවා කියලා. ඒ තමම් බලෙන්ග එක ග්ඩ ගියොත් තමයි වැරද තියෙන. කාන්තාවක බලෙන් ගණ්ඩ ගියොත් වැරද තියෙනවා. ස්වාමිය එක අයට දෙන්න ඕන කියන. කෙල්ලෙ ගිජීවිත්තයේ ලස්සන කියන එක ස්වාමීයට පුද්ධ පුනනිසා. ස්වාමියයට ආයයාගේ ආත්මිය ලස්සන දෙන්න බැබිරෙන්දට ලෝතුරා බුදුරජාන්හන්ස වදලා ඇඳුම් ආයත්තං ඇරන් දෙන්න කිව්ව ගෑනු කෙනාට එකන බාහිර ලස්සනයාට පුද්ඩ කිව්වා ඒ යයි සමහර තරුණු පුතාලට අපිියව්වා දෙනවා දෙන්නම රස්සාාව කරනවා වනක් පුතේ ඔයාගේ නෝනගේ ඇඳම් ආබරණ සහ ගෙදෙට්ට කණ්ඩ බොන්්ඩ කියෙනෙ එක ඔයාගේ පඩියෙන් කරන්න දෙන්නම පිය රසාාවක් කරන වන පුළුවන් කම තියෙන වන. ගේ හදන එක හවුල් එකලාට කමක් නෑ. වාහනය ගන්න කහුල එකලාට කමක් නෑ ගෑනු කෙනට අඳින්ට කණ්ඩ දෙන එක මිනිහගේ යුතුකමක්. ඒව කරන්න බැයින්නම් කසාද නොබැඳන් ඕන. කසාද බඳිනවන ලෝතුරා බුදුරජාන්සගේ ශ්‍රාවකක් විදිහට ඒ යුතුකම් පහහිෂ්ට කරන්න ඒ තමයි තමන්ගේ බිරිඳ ඉක්මවාහචරෙන්ද පාහ කියලා කාරණ පහක් වදාල් අද අදහරුම රාගේ විෂම ලෝබය ඇවෙල්ලා අම්ම දාර්ත්තා අක්ක නංගි නෑදෑය මේ ටීජ කෙනෙ මේ ගුරුවරයා මේ ළමේ මේ ශිෂුවේ ඒවා හඳුනගන්ඩ බැරිවෙන තැන්තියනෝ තිබිල්ලා අකටයුතුකං වෙන ඒ අයගේම ඇැපෙනවා ඇටිල බයත් කරනවා නෙව කියනවා කර. සක්දි විඳ කියනවා උන් කීතු කීදු කරන්න පුදදුම ආසාවදදය නවාම බල් අටක. ඊට පස්සෙ තියෙනවා සටකපට මාය කොහකකං අනිත්යි අනිත් අයි විපතේ හිළන්ද බාල වැඩ පහත් වැඩ කරන්න ආසායන්නවා ඒ අඒ නසන්ඩ බුදු ආසාාවක් මේ සුනකෑට තියෙනවා කියලා කිව ඉතින් ඔව කෝම කියනකුට රාජ්‍යම මැතියමි තතුරුන් සහිතව අර හසනන් රජුරුව හොඳටම බයවුනා. බයවෙලා දාඩිය වැක්කෙරෙනකොට ඒ සක්දිවිදු මාත ලිදීවේ පුත්‍රියත් එතනින් අතුරු දහගොනා. ආකාසේ සක්දිවිඳ පෙනීඉඳල කියනවා අධරුමේ අත්හැර පල්ලා. ධර්මේ වඩපල්ලා තුනුරුවන්ට ගරු කර පල්ලා පංචසීලේ රැකපල්ලා නැත්තන් සතරාපායවල් පිරෙනවා කියලා. ඒ මිනිස්සුන්ට බය කරලා ධර්මය කිව්වා. ඒ බයිෙන් තැතිගැනීමෙන් ඒ මිනිස්සු සියලු දෙනා ඒ නගරටු සියල් දෙන කුසල් වඩන්න ගත්ත කියන. බුදුරජාන් වහන්සේ වදාලා. ඉවත් මහනනේ ඉදා ඉදල්ලා අවුරුදු දාහක් ඇතුළත මැරිචයි දෙවලොෝ ඉපදන. ඒ සන්දිවිඳු මනුස්සවලෝකෙට ඇවිල්ලා නැතිවීගෙන යන්න කිය බුද්ධශාසනයේ නගාහිතවඩ උත්සාහ කරලා ඒක ප්‍රතිපල්ලයක් විදිහට අවුරුදු දාහක් ඇතුලට මැරිණයි දෙව්ලෝව ඉපදනක් දනින් පස්සේ බුද්ධසාාසනය නැත්වෙේ ලගියා නැතිවෙන බුද් සාසනය වලක් වන්න බෑ. කලාතරකින් කවුරු හරි ඇවිල්ලා ඒ බුද්ධශහසය නගාහිට වනවා. පැහැදිලිද මම් මේ කියන එක.ඒ නිසා මම් මේ කියන්නේ ඔයල හිතන්න මේ ධර්ම දේශනා කරන සංගපිරිසත් නැත්තා පිින්පව් ගැන කියන්ඩක් කෙනෙක් නැත්තා. මේ මිනිස්සු ඇවිස් ඇවිස්සෙන විදිහයට ඇවිලිලා යන විදිහට මු මිනි මරාගන්න නැත්්ද කා කොටාගන්න නැත්්ද. එහි නිසා ති අපිට බුදුම හිතුනේ ගෞතුම් බුද්ධහන්සනේ මේ විදියේ බොහෝ පිරිසකට එක තැනකට වෙලා ධර්ම යහන්ඩ වෙහිරවිහාර ගොඩනගඩ අපේ ඒ පින්වල් ලොකුසාමන් වහන්සේ මහමෙ වුණාව ආරම්භ කරලා ගත් අනෙන් ගත්ත වෙහිෙස උත්සාහය හරි පුදුම සහගතයි. හැබැයි මතක තියාගඩ ඊළඟට බුදුුවෙන ගෞතම නමින් ඊළඟට සම්බුද්ධත්වයට පත්වෙන මහ බෝධි සත්්‍යයෝ මනුස්සලෝකෙ ඇැවිල්ලා. බුද්ධශාසනයේ නගාහිටවන්න ගිහිල්ලත් අවුරුදු දාහයි ති්බේ අපිට දැන් අවුරුදු දහක් ලොකුවට පෙනරුණට ඒකාන මිනිස්සුන් ජාවිශ කියල. විසිදාහා විසිදාහ ආවි්‍ය තියෙන කාලෙත් ධර්මය පවත්වන්න පුළුවන් ගනේ නැවත නගාහිටවල අවරුද්ධායි. දැම් අවුරුදු හැටක් තියෙන කාලේ මහම වුුණවා රම්භ වෙලා අවුරුදු විශ්ත් තිබ්බ එකකත් පුදුම මං මේ කියන්නේ ටික කාලයයි මේ දහන් හඳ ටික කාලයයි මේ විදිට බණ ඇසිල්ලි ටික කාලයයි වෙහිර විහාර කරනේවා ගෞතුම බුද්ධසාසනේ සුගතිය හරි උපදින අවසාන පිරිස්ස කැඳවාගෙන යන සුළම් පොද තමයි මේ යුග දහංහඬර් පින්මත් දුවේ පුතේ දරුවනේ. උඹල ගොුණ ධරම වැඩුවේ නැත්තම්. පම්පව් විශාස කළේ නැත්තම්. උඹල අහුවෙන් නැතිවේ ඒකට. ආයායම සංසාරයට වැටේ ගොඩා දුක්වි දින්න සිද්දවෙේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සකින් පස්සේ ආය බුද්ධ ශාසනයක් ගැන නෑ අපේ ලෝතුරා බුදුරජාන් වහන්සේ වදාළේ. අපි බුදු බුදුරජාන්සක බුදුම වුවේ මදාළෙ තව එක බුදු කෙනෙක් ගැන අසංචීය ගනන් කල්ප බුදුුවරු නැතුව ඉන්ඩිගියොත් මේ රාගෙත් එෙක්ක අපි කොයිතරම් පව් කරයිද මේ දේශෙත්ක්ක අපි කොයි තරම් පව් කරයිද. ි දින මෝඩකං එක් අපි රැවටෙන රැවටිල්ලත්යක අපි රැතුවලේ වැටිලා ඒකෙම දවාලෙත් වැටිලා ආය පහෝදාත් වැටිලා ඒකෙම වැටෙනවා. අපි හැදෙන් නෑනේ හැබැයි මතක දයාගන්න පින්වත්න්නේ. බුද්ධ ශාසයේ නැතිවිච්ච කාලයක මිනිස්සු නිරේ යන කාලෙකත් සක්දිවිදු ඇවිල්ලා මිනිසුන්ට හඬක් නගල්ලා මනිස්සු අවුරුදු දාහක් හරි සුගති උපදින විදිහට යුගයක් හැදවා. මේ බුද්ධසාාසනය දැන් නැසීගෙන යනු බව හැබෑව. හැබැයි දැමුොත් හැදිලා සුගති උපපත්යක් හරි බුද්ධශාසනයට සුදුසුකමක් හරි කියන්ද තවම කාලයේ තියෙනවා. වරදිින් නැගි හිටිද කාලී තියනවා. තමාව ජාතක කරපු පියාට වදපු අම්මාට සැරට කතා කරන්නට පා උන්දල්ලගේ හිතරිදෙනවා. බඩවැල් කදාගනාපු දරුවනින්. ය දරුවෝ දන්න ඇතුනාට හිදරිදෙනවා. අතපයි උස්වනකුට උන්දලා දැවිෙනවා පිච්චෙනවා. ඒ නිසා මෞ්ට ගෞරෝව කරනවා පියාට ගෞරව කරනවා ගුරුවරුන්ට ගෞරෝ කරනවා කියන. දර්මී පිහිටන්ද. අකුරු කරන උගන්වන ගුරුවරුන්ට කයිකතන්දර හදන්ගපා. ඊළඟට පංජ සීලයක් කියල එකක් තියෙනවනේ. පොළු පුළුවන් දියට හික්මෙන්නේ සීලේ. ගරු කළ යුතු දට ගරු කරන්න චෛත්‍ය වහන්සේට ගරු කරන්න බෝධීන් වහන්සේට ගරු කරන්න සෑමලුවේ බෝමල්ලුවේ වල්ලි වන්ඩ දෙඩෙපා. ඔයාල ගෙවල් කොච්චර ලස්සන තිබුණත් මොකටද දුරජාන් වන්සගේ ධාතුන් අන්සේලා වැඩ සිටින සෑය බුදුරජාණන් වන්සේ සම්බුදදු වන්න මොහතේ සෙවන සලසාාලූ බෝධය තමන්ගේ වෙහෙරේ වැඩ ඉන්නවා ඒ සෑමලු බෝහමලු පාලුවට වාන ඒළට ඔයාලට මහනවෙන්න හිතන්නේෙත් නෑ පලට මහනකමක් කරන්න කෝමද කියලි හිතන්නෙත් නෑ එහනම් මහනවෙච්ච කෙනාට ගරු කරන්න මන විච්ච කෙනාට ගරු කරන්න. සමහර පන්සල්ලුල අපි බන්නට යනකොට. සමහර දායිකාව ඉන්නවා ආන්දුරන්ට කතා කරන්නේ ගෙදර මනුස්සයට වගේ. පෞර වෙනවා. ඉස්සර මිනිස්සු ගෞරවින් කතා කළේ. ඊළඟට ශ්‍රමණයන් වහන්චේලාගේ ශ්‍රමණ ජීවිතය එපා කරවන්න හොඳ නෑ. තරුණ හාමදුරරී න්නවා. අද කාලේ සමාජයේම අධර්මරාගේ විෂම ලෝභය. සමාරට තරුණ හාමුදුරුදුුරුත්ක විහිලුතහලු කල්ලර ගිහිඇවිදේ දැස්සුරු කරනවා. තුට හාමුදුරන්ට මහනකමේ හිත පිහිතන් නඇතුව ගිහි සංකල්පනායත්තු වෙනවා. පැවිද්ද නීර්ස වෙනවා. බුද්ධශාසනය නසන්ද විනාස කරන් දර ගිහිෝ සම්මාදන් වෙනවා. ආය තමන්ට කසාාවතත්දරාගෙන ඉන්න වෙන්නෙත් නෑ. බුද්ධශාසනය නසපු පාපිත් කරගහගෙන පොළුවී යටටම යන්නවය ඔච්රයි ඔච්චරයි ව. පවු කියන ජාතියන කරට එපා ගිවල් වුල කරදර කොච්චරද පින්වතුනේ. එදා වේල ඔයාගෙන ජීවත්වෙන්ට බැරි තැනට අපි පත් වුණානේ. අපට ඉදිරියට තව කොච්චර කරදරහිද. ඉති ඒ නිසා? අපි අපේ පාඩුව හිත රැකගන මම කවුරුවත් සුද්ධ කරන්න යන්නෑ පුළුවන්නන් ගෞතුම බුද්ධශාසනය අවසාන යුගයේ මේෙ පිරිසක් බේරගන්නාපු දහන් හඩක් ඒ නිසා පරණ වැරදි ගැන හිත හිතා නයි වඩෙපා පරණේවා අමතගල්ල අමදාන්න කොච්චර වැරදුන අදනන් දර මේහන්නේ අද නැගි හිතන්න වැඩි හිටියට ගරු කරනවා කියන එක අද මම නන් දන්නේ නෑ අද කාලේ අම්මගේ තාත්තයි කකුද දෙකාල්ලලා වැැදල ළම ඉස්කෝල නවාද කියලා මම දන්නේ අද ඉස්සරහිම කලාා දරුවනේ ඉස්සර සහර අම්මලයිටය තමන්ගේ ස්වාමියාට වැන්දිනවා වැැදල තමයි නින්දට යන්න ගෙදරින් යන්නේ ස්වාමියට වැැදලා ඉස්සර නෑදය ගෙදරාවට පස්සේ එයාල කතාබා කරන්න නිශ් ලොවැදලා.දැන්ීව වෙනවද දන්නෑ දරුවන. වන්දිී නොව පුදනවා. අලුස් සහලින් තුනුරුවන්ට පුදනවා. ගාක හැදෙන අලුත් පලදාවේ තුනුරුවන්ට පුදනවා. එහම කාලයක් තිබ්බ දරුවෙන්. දැන්ඒීවත් තියෙනවාද දන්නේෑ. ඊළඟට ඉස්සර කාලය තිබ්බා තමන්ගේ අක්ක තමන්ගේ නංගි ඉන්නවන ඒහොල්ලා ග අතින් තවච්චනකට වරදක් වෙන්නේ. තමන්ග නංග තමන්ගේ අක්ක මතක්කය. ඒ ආදරයක් හිතේ ඇතිවනක් සෙනහසක් ඇතිවුුණක් ඒක කවුරුවත් වූ කියල කෙළගහන දුෂ්චරිතයක් වනේ නෑ. ශම කාලය ඇ එ්බා දෙැන්ගවත් තියෙනුවද දන්නේ. ඊලඟට ගෙදර කාටහරි තරාගයත් අනිත් අයි නහැට වෙනවා තකට තකේ කතා කරගෙන යන්නෑ. යුතුකං ඉෂ්ට කලා ගෙවල් වල ප්‍රාශ්න තියද්ද තාත්තකින් අම්ම ගොටික නව අම්ම කල්පනා කරනවා මං මේ මිනිහ දාළගියොත් මේ දරුවන්ද යන්න කලදශාවමකද. මේ දරුවන්ට පඹේ කරි අප්පා කියල පෑහ. පවුල් කඩා ගන්නඇතුව ජීවිතයම දුක්හෙඳලා. දරුව හදපු අම්මලා ඒ කාලෙ හිටිය දැන්ගන්නවාද දන්නේෑ. අම්ම විදින දුක තාත විදින දු දරුවන්ට දැනු නාදවතට ඔක්කෝම හිතේ තියාගෙන ඉගෙන ගත්තා. කොල්ලු කෙල්ලු යාළුවෙන්ට අහද්දි ගෙදර දුක මතක් ොනා. මං අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තොත් අපි පවුල ගොඩගන්න කවුද උන්ගේ හිතට හිතුනම්. ඉහල්ලට රස්සාාවක් ගත්තා. පලවයන පඩීෙන් අම්මට තාතර අන්දීද ගෙනත් දීල සිිල්ගන්නල ක්ඩ බොන්ඩ ගෙනන්දීල උන්දලාට චැපයත් දුන්නා. අවුරුදුතිය හතලිය පණහත් දුක්විඳපු අම්මල දවරුව නිසා අනේ ඉතුරුට ක හරි සැනසි ලිංගිටය. ඒහම යුගයක් ච්චර තිබ්බා දැන්තියෙනවද දක්නෑ. හැබැයිපෙන් වත්දරුවන මහ බෝධි සත්තුයෝ ඒකාල බුද්ධ ශාසනය පිරිහිගෙන යනකුට කලු බල්ලෙක් විදිහට මාතලි දිව පුත්‍රය විශස්මාරු කරග නැවිල්ල මිනිස්සුම තැතිගන්නවල කුසලේ කියල දන්න. අදකාල මිනිස්සුත් ඇැතිගන්වන්න අමාරුවයි. ඒ මනිු බයහිතන ෆිල්ම් දැකල දැකළ කොල්ලු කෙල්ලු අ බයහිතනෆල්ම් දෙකල කළු බල්ලික්කාවත් එයාල හිතන්න ෆිල්ම් එකක් කියලා ඒ නිසා පිනක් තිබ්බොඩ්නම් බේරේ පිනක් තිබ්බොත් බේරෙයි ඔයාලම හිතන්න අපේ හිත කොච්චර දවසින් දවස පහලට වැටෙනවා අද කියලා කුසල් සිතක් ුපදදවා ගඩ තුනුරුුවට ගරු කරන්ද ගරු කිරීම කියන්නේ තමන් සේෂට වෙනවා. පිංකං කරද්දි පිරිමයාය පෙරටුෙන්ඩ දෙන් මුදාරණයක් ගත්තොත් පිළිවලට සද්ධාවෙන් හොඳට පින්කරණය එක විපාකයක් විදිට තමයි අධිපතිවෙන්නේ. කැන එයාගේ වචනයට අනිත්තා යටත් වෙනවා සකසල පින්කරන අය විා ඔන්න ඔයවාගේ විපාකයක් තියෙන ස්වාමී කම්බ වෙනවා එකයාගේ පින්න ප්‍රබලයි සංසාරී සකසල පින් කල්ලා ඒ බඳින ගෑනුළමයා කොච්චර නපුරු කෙනෙක් ොනත් අර ස්වාමියගේ පින් බලට ඇ දමන වෙනවා එතුකුට අම්මලකේ නොව කෙල්ලක් බඳින්න කරන්න හරි චැරටීද දැන්නම් හැදිලා ස්වාමියයාගේ පින්බන්නේ ප ගෙදරග කෙල්ල සංසාරයේ සකසලපින් කල්ලා. පින වැඩි කෙල්ලගේ ඒ කොල්ලට පින නෑ බැන්දට පස කොල්ල නිකම්ම කෙල්ලද යටත්වෙන. අපි කිව්වට යම් ගෙදර ස්වාමයා යටපත්තරගන බිරිඳක් කියයනවාද ධර්මානු කෝලව මේ ජීවිතයේ රැස් කරගන්න එක වෙනම එක කලින් ජීවිතයේ කෙල්ල පින වැ ස්වාමයකිනදුව. ඒයි තමයට පත් කලයා හරිනිි ශ්‍රමධානයක් කළත් බවලත්තු ඇදී බනහන්ඩගන් බවලත්තුවද ඉල්ධනය හමානයක් කිව්වත් හොඳට ගල්පනා කරන්න ඉතිං මේ පින හැදන්නේ තියාලට පිරිවේ අයින් වෙලායින් වෙලකුයි ඇැරි ගහක්කට අයින් වෙලා ඉන්න ඉතකුට අර පින යාගේ අර රජු ගතිය පිරට යන ගාතිය ඒ සංස්කාරය වැඩින්නේෑ පිනක් රැස්කරන්නේත් මුළු ගැන්න්නේලා විපාක ලැබෙන්න්නේත් මුළු ගැන්න්නේලා. ඇයු අපගේ අන්්‍යා කොන්්ඩන්්යන් වහන්සේ සංසාරය පිනක් කිවොත් පළවිනියට මිදිරි පත්වෙනවා කියනවා. බනාහනකටත් ඉස්සරහම නිඳ ගන්නවා කියා. සංස්කාරයපුරු දුකලා ගෞතුම් බුද්ධ ශාන්සන ශල්ලාම අරහත්යට පත්වන ධර්මය අවබෝධ කළා සෝයන්ගනා. එහිනිසා බලන්න අර පිනකට මුල්ලුවනේ කියවි පාක. සහයදීම මට හරි සතුටුයි මම නායක හාන්දුුරු ධර්ම දේශනාවට ආරාධනා කරනකට ම හිතුවේ නෑ මෙච්චර සංවිධනයඇතිය කියේ. ඒ හන්්‍රරණි හන්දරණය ක කරගන්න පුළුවන් දෝවහන්සේට. ආන්දරකු නෑ නෑනෑ මම කරනවා. ඉතින් සහයදීම ඒ පුන්නේ සිතිවිල්ලට සහය දුන්නය ගොඩා පින් ්‍රැස් කර ගත්තා. සතුටුවෙල්ල. එනිසා මේතිකවත් පොඩ්ඩක් හිතට මේ අපි ජීවිතයේ පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන මින් ගෞතුම් බුද්ධසහන්සන අවසාන යගයේ. මේ කාලි ගැලවුණොත් මනිසාක්කායි ගැලවඳනම් විදිහන් නෑ කියල හිතට ගියුන් ගියානං පිම්පව් ගැන තේරෙන වනා ඒ බොල්්ඩ හරි දැනුනේ බනක් කහපු නිසා. අපිට ධර්ම දේශනාව ඇසූ පමණින් හැමදයක්ම හදාගඩ බැරිව. ආයෙත් පරණ දේවල් තැනට වැටෙයි හැබැයි ආආයෙමත් බනැඇහුවෝ ඔයාලට නැග හිටට පුළුවන්. මෙච්චර ප්‍රශ්න ගොඩක් මධ්්‍යම ආවේ මේ දැම් පැය දෙකට වැඩියම ඉඳගෙන ඉන්නේ ඔයාන්නට පුළුවන් පුළුව එනිසාවාරදිීන් නැගිහිටිට තුනුරුවන්ට ගරු කරන්න ඊළඟට නිතර ධර්මය අහඩ ඒ තැනට කුසල් උපද්ද වඩ යාට අනුශාසනාවන දෙන් අර සමාජි තියනෙ එකත් එකදැ අම්මලතාතර කියනන්නේ නැද්කු හිදුලමයි එකනිකාට කියන අවා දහ නැද්දක් නැද්දකො හෙද එනිසා බනක්වත් අහඩක දෙැයි මං බුදුරජාණන් වහන්සේගේ මහා කන්න ජාත්‍ර කියල දේශනාව දමයි මං දේශනා කරලේ කාශු බුද්ධ ශාසනය නැසේගිය කාලේ ඒ ශාසනය ඉස්මතු කරපු ඇටේ. පිරිහුණත් අර සත්පුරුෂයන්ගේ හඬට අවනත වෙලා බයවෙලා හරි අවනත වෙලා කුසල් වඩපු නිසා අවුරුදු දාහක් ඇතුළට මැරෙන මිනිස් සුසුගිතිීපදුන. දැන් අපි මේ බණ කියන්න ඔයාල බය කල්ලා නෙවෙයි. ඉන්දවල ලයි් දාල සුබ්දංසල් දීල බෆදාලා, දැම් බන කියන්නේ එදා සාක්දිවිඳු බණකිගේ බල්ලක් කරන්නඇවෙල්ලා මයික්ති බිලද ඒකාලි බයගරල බණ කියලත් ඒකට හැදිල සුගිති උපාදනනං මෙච්චර පහසුකන් සලස්වලා මෙ සිටන් පහසුකන් සලසන්න මෛත්‍රයන්නේ මේ මිනිස්සුන්ට පහසුවෙන් ඉඳ ගන්න ඕන ඔක්කෝටම පේන්න ඕන මෙස් සිට ෞරයෙන් වඩම්මන්න ඕන සද්ධාව. ඔක්කොට මැහෙන්ඩ ඕන. අනේ මිනිස් ඔක්කොම ධරම යහන වනං හොඳයි. මිස්සිත පෝස්ටර් බැනර් ගහලා කාටුවත් මං අරෙන් එපා කලාතුරකින් මේක සිද්ධ වෙන්නේ. මිස්සිතින් කැඳවලා ආදරයෙන් කරුණාව මෛත්‍රයෙන් බණ කියලා දන්සලුද්දීල සංග්‍රහත් කරලා මේකත් තේරුම් ගන්න බැරි නං. ක නෑ කරන්න දෙයක් නෑ. ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. ඔබට ඔබගේ ස්වාමියය ලැබුණේ කර්මානුරූපව කරමිත යාලග. බිරිඳ ලැබුණේ කරමානුරූපව දරුව ලැබුණේ කරමානුරූපව අතහැරියොත් තවත් කරමිකට කරගහන් වෙනවා. ඉවසල ඉන්ද ආත් සසරට පවු රැස් කරගඩෙපා. ඊළඟට තරුවුණ දරුවෝ ජීවිතේ නසාගන්නෙ පාහ. උඹලටම පේනුවනේද දුවේ පුතේ පෝන් එක නනිසා කොච්චර හිත කැත වෙනවාදකෙල්. පුළුවන්න්නම් බේරයනෙල්ලා. බනටිකක්වත් අහල බේරයනෙල්ලා. පංකරල් හරි බේරියනෙල්ල තුනරුවන් ගරු ගර හරි බේරරිියනෙල්ලා තුොනරුවන්ට ගරුකිරීම පින්කිරීම දර්ුමි ඇසීම කියන කුසල් පක්ෂේ නැත්තන් උඹලගෙ හිතේ රාග විතරයි වැඩෙන්නේ. නියවස් බල්ල දවේශය විතරයි වැඩෙන්නේ. අවසාන පිස්සුටිකක්වෙයි පිස්සුටිකක් වේ මැරෙන මැරෙන මනුස්සයාගෙන් හත්තරාපාය පිරෙනවා නියසිරට ගත්ත පස්පිඩක්වාගේ තමයි මැරෙනය අතරෙන් සුගතිය උපදරන්නේ මහපොලෝවාගේ ප්‍රමාණයක් අතරා පායි. ඔයාලම කියන්න ඔයාලගේ ගංවල දිවියලෝක ගිය කෙනෙ එක නමක් කියද. හැබ ඔයාලට කියන්න බොළුවන් අහවල් ආච්චි මැරිල ප්‍රේතිෙක් වෙලා. අවල් සියය මැරිල ප්‍රේතෙක් වෙලා කියලම් අපි හෝද අවල් දන්නවා. දැන් දිවියලෝක කිය කෙන ගැ හද අව නෑ. ආවල්ලා්චීන්නේ තුසිතේ ආවසීයා නිර්මාන්ගතියේ හෝද වන්නේෑ. හැබැයි මැරුණට පස්සේ අන්න පේනවා හීනෙන් පේනවා ඒවා කියනවා. ඇයිඒ මැරෙන මැරෙන අය සතරපාය. නරකතිරි සම්ප්‍රීතත්සුර. සුගතිය යන්නේ තුනුරුවන්ට ගරු කරන ධර්මය අහන වරදි නැග හිටින අය සුකති යනවා. වැරදි වෙන්න පුළුවන් අඩුපාඩුකං වෙන්න පුළුවන් මෝඩකං වෙන්න පුළුවන් හැබැ මේගේ බනක්වත් අහලා ඔයාලට නැගෙ හිටන්න පුළුවන් නොත් බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිෙනවා. ඒ නිසා අනේ මේ අහිංසක මිනිස්සුන්ඩ බුද්ධ ශහසනය අහිමේ නොවේවා. සුගති සම්පත්ති අහිමි නොවේවා. නිර්වාණ සම්පත්ය අහිමි නොවේවා. අපි කාට අත්දුඛිත සංසාරෙන් නිදහස්වෙන්ද වාසනාව ලබේවා මෙවැනි ධර්මදේශනාඇසීමට අප නාලිකා් සමග එක්වන්න බුදුබනටීවි සස්ක්‍රයිප් කරගෙන යන්න.